पापस्य अकरणं कुशलस्य उपसंपदा सचित्त परियोदपनं एतं बुद्धान शासनं साधु 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 सद्धा बुद्धि संपन्न पिन्नत्नी හැම දිනම එක රාශි වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම පිළිබඳව දැනගෙන තේරුම් අරගෙන මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානයෙන් ප්‍රාර්ථනාවෙන් තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙලා ඉන්නේ. ඒ පිළිබඳව ප්‍රායෝගිකව කළ යුතු වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කරන ධර්මදේශනාවක් තමයි ධර්මදේශනා මාලාවක් තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. අපි ධර්මයේ ශ්‍රවණය කරා මම ඊයේ මතක් කරා ඊයේ වෙනකොට බණ 150ක් අපි කියලා ඉවරයි මේ අත්ව අහලා ඉවරයි. දිගටම අහපුවා 150ක් අහලා මම 150ක් කියලා කොහොමත් මින් කියන්න බෑ අහන්න. දැන් අපි දෙගොල්ලම කරන්න ඕන වැඩක් තියෙනවා. දැන් අපි වෙනස් වෙලාද කියලා බලන්න. මමත් බලන්න ඕන මං වෙනස් වෙලාද. මේ ඇත්තත් බලන්න ඕන මේ ඇත්ත වෙනස් වෙලාද. ඒක වෙනසක් නම් පේන්නම තියෙනවා. ඒක තමයි මේ දායකත්ව කොලේ මුකුත් නැහැ. බත්තර මුල්ලේ සිට පැමිණි නෑදෑ හිත මිත්‍ර පිරිසක් විසින් කියලා තියෙනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු හැම දිනාටම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස එච්චරයි. ඒක ලොකු වෙනසක්. ඒක ලොකු අතහැරීමක්. දන්නවද මට බොහෝ මාධ්‍ය ආයතන වලින් කියලා තියෙනවා හාමුදුරනේ මේ එක වාසගමේ අකුරක් වෙනස් වෙනොත් අපිත් එක රණ්ඩු වල්ලනවා කියලා. හරිද? ඉංග්‍රීසි අකුරක් කියද්දි G අකුර වෙනකොට P අකුර කිව්වොත් රණ්ඩු වල්ලනවා කියනවා. ඉතින් සමහර අය මාව ආපහු ගෙන්නගෙන අරක නිවැරදි කරලා එන ස්වයංනාංශකේ කටහඬින්මත් ඕන කියලා මං කියනවා. ඉතින් ඔයාලා කවුරු හරි ඔක දායකත්වට කියන්නකෝ. ඉවරයි නේ. බෑ බෑ එහෙම බෑ මේ කට්ටිය ලොකු රණ්ඩුවක් අල්ලනවා කියලා. ඉතින් එතකොට මේ කරලා තියෙන අතහරින ධර්මතාවය තුළ අල්ලා ගැනීම සිද්ධ කරලා කොහොම නමුත් අපි ඉතා ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ ළඟදි හරි වැඩක් වුණා. එක වික්ෂුන් වහන්සේලා දෙනමක් වටින තැනකදී තවත් වික්ෂුන් වහන්සේ නමකට ඉතාම අලංකාර පූජා භාණ්ඩයක්. මම මේක මොකක්ද කියලා කියන්නේ නැහැ. කිව්වොත් මේ එක්කෙනෙක් හරි මේක අඳුර ගන්නවා. යම් පිරිසක් ඉදිරියේ ඉතාම අලංකාර පූජා භාණ්ඩයක් උන්වහන්සේලාට හම්බෙලා තිබ්බ දෙයක් තව නායක ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන්න අරගෙන ආවිල්ලා තිබුණා. කියනවා මම මහ යුද්ධයක් කරලා තමයි මේක ගෙනාවේ. අපි බැලුවා මේක ගේන්ට යුද්ධ කරාද කියලා. නෑ මම මහා යුද්ධයක් කරලා තමයි දිනුවේ කියලා කිව්වා. බලනකොට මොකද මේ දෙන්න හිතුණාට දෙන්න බෑ හිතනවා. ආය දෙන්න හිතනවා ආය දෙන්න බෑ හිතනවා. ආය දෙන්න හිතනවා. ඔව් ඉතින් ඇත්තටම මේක ලොකු යුද්ධයක්. ඒ වගේ අපි හැම වෙලේම මේ ධර්මය තුලින් පුරුදු කරන්නේ අතහැරීම. ඉතින් අපි බොහෝ ධර්මයේ සාකච්ඡා කරා. අද පුංචි සමාලෝචනයක් තියෙන දවස. හරි මම ඊයේ මතක් කරා අද නේද? අපි ඉස්සෙල්ලාම කතා කරපු ධර්ම ගැන මට මතක තියෙන හැටියට මම කියන්න. අපි ඉස්සෙල්ලාම යම් අදහසක් ගන්න ඕන හින්දා අරිෂ්ඨායක මාර්ගය ගැන බොහෝ දේවල් කතා කරා. ඊට පස්සේ අපි සීලය ගැන කතා කරා. සීලය රකින්න ඕන කොහොමද? පංචශීලය ආදී අදිෂ්ඨානයෙන් රකින්නවා කියන්නේ මොකක්ද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? මේ දේවල් කතා කරා. එතකොට ඒව කතා කරාට පස්සේ ඒව ගැන අපි හොඳින් ධර්මය ශ්‍රවණය කරා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මේකයි කියලා අපිට අදහසක් තියෙන්න ඕනේ. හරි මගේ හිතේ උපදවාගත යුතු දෙයක් කියලා අපේ අදහසක් තියෙන්න ඕනේ. අපේ හිතෙන් එක නැగిලා එන්න ඕනේ. අපේ සංකල්පවල වෙනසක් තියෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය මගේ හිතේ උපදින විදිහට වැඩ කරන්න ඕනේ කියලා. ආන් ඒක උපදින විදිහට වැඩ කරන්න අවශ්‍ය කරන සියලු පිළිවෙල අපි සාකච්ඡා කරා නේද? එතන ඉඳන් මම කිව්වා මට මතකයි රතනීත සූත්‍රය ආශ්‍රයෙන් අපි සාකච්ඡා කරන ධර්මය කියලා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය,
ඊට පෙර ආතු අපි සතිපට්ඨාන ගැන යම් ප්‍රමාණයක් සාකච්ඡා කරා එක් එක් කාරණා අත්‍යවශ්‍ය දේවල් ඊළඟට සතර කම්මඨාන ගැන කතා කරා මුලදිම වගේ ආනාපාන සති භාවනාව පිළිබඳ හතරවෙනි පියවර ඉක්මවා යන තෙක්ම සාකච්ඡා කරා ඊට පස්සේ ඒ අදාළ කාරණා සම්පාදනය කර ගැනීම සඳහා සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ආදීන් කතා කරන්නේ සීලයේ තියෙන වටිනාකම ගැන බොහෝ දේවල් සාකච්ඡා කරා බොහෝ දේවල් සාකච්ඡා කරා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ප්‍රතිසන්නිස්ස සීලය සීල විසුද්ධිය බවට පත් වෙන්නේ කොහොමද සීලය විසුද්ධිය බවට පත් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා ඉතින් මම මේවා හැම කියනකොට බණ ඇහුවා නම් අහපු අය කල්පනා කරන්න ඕනේ මේ අහපු බණ මට ඌ කතා කරලාද හම්දුරු සමහර අය කියයිවා හරි සමහර අයත් කියනවා ඌ කතා කරාද මං ඉඳලාමත් කරන්නේ කියපු බණ කાય කියනවා සමහර තැන්වල ගිහිල්ලා මාධ්‍ය නෙවෙයි සමහර තැනක තැන මතක තියාගෙන ඉඳලා ඊළඟ සැරේත් ඊළඟ අවුරුද්දකින් හරි කමන්නේ නැහැ මාස දෙක තුනකින් හරි ආයෙ එතනම කියන්න උනොත් ඒකම කියනවා පළවෙනි සැරේත් අහපු අය කියනවා හම්දුරුනේ අද අපි අහපු නැති බණක් ඇහුවා හරිද අහපු නැති බණක් ඇහුවා කියනවා කවදාකවත් අපි අහපු නැති බණක් ඇහුවාද වහන්සේට ගොඩක් පිං කියනවා ආන්දන් එහෙම කියනකොටම ඔයිට කලින් බණ කියපු අයට ඔයිට කලින් බණ කියපු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පුංචි මදි පුංචිකමකුත් වෙනවා නේ එහෙම කිව්වහම තව කෙනෙක් ඒක නෙවෙයි ඒක නෙවෙයි වැඩේ කියන්නේ ආයෙ මං ඒ ස්ථානෙටම ගිහිල්ලා මාස දෙක තුනකින් ඒ බණම කියනවා එතකොට කියනවා ආම්දුරුනේ මොකද්ද ආව නැති බණක් කිව්වා කියලා එතකොට උන් තේරුම් ගන්න පුළුවන් කලින් කියලා තියෙන්නේ අමතක වෙලා දැන් කියන්නේ අමතක වෙලා දැන් ඊට කලින් කියපු බණ කියපු සාරණ අංශලට නිග්‍රහ වෙනවා නම් කාටත් එක්ක නිග්‍රහ වෙන්නේ මටත් එක්කම නිග්‍රහ වෙනවා හරි ඉතින් මේක නම් தত্ত্বය ඒකෙන් ඊතරම් ප්‍රයෝජනයක් නෑ ඒකෙන් ඊතරම් ප්‍රයෝජනයක් නෑ අහගෙන ඉන්නකොට බොහොම රසයි කරන දෙයක් නැත්තම් ඒකින්ද ධර්මයේ අහලා විතරක් නම් කොහොමත්ම හරියන්නේ නැහැ. ඉතින් සීල විසුද්ධිය ගැන සීල විසුද්ධිය ඇති කර ගැනීම කියලා අපි බණ කිව්වා. ඊළඟට චිත්ත සුද්ධිය හොඳට හඳුන්වා දීලා ඒ කාලේ මම දිගටම කිව්වා තමන්ගේ රූප પરම්පරාවට නාම પરම්පරාවට නේද යොදවගෙන ඉන්න පුළුවන්. ඒක අවබෝධ කරන්න පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න යොදන්න පුළුවන් සිත සකස් කරගන්න ඕනේ. ඒකාග්‍රහිත සකස් කරගන්න ඕනේ. රූප પરම්පරාවේ පිළිබඳව නාම પરම්පරාව පිළිබඳව ගවේෂණය කරන්න පුළුවන් හිත සකස් කරගන්න ඕනේ. ආන් ඒකයි චිත්තවිසුද්ධිය කියලා. ඒකට උනස කරන සතර කමඨහන ඒවා භාවිතා කරන ආකාරය නේද? මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණ සතිය මට මතක හැටියට බුද්ධානුස්සතිය කියවුනේ නැද්ද කියලා මට සැකයක් තියෙනවා. බුද්ධානුස්සති භාවනාව ගැන කියවුනේ නැහැ වගේ මට අදහසක් තියෙනවා. නමුත් ඒක හැමෝම දන්න භාවනාවක්. එතකොට ඒ වගේ සති චිත්තවිසුද්ධිය පිළිබඳව අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. ඊළඟට දිට්ඨි විසුද්ධිය ගැනත් එහෙමයි. ඒ අවශ්‍ය කරන කාරණා කෙනෙකුට ඒ සඳහා අවශ්‍ය කරන කාරණා සම්පාදනය කරගන්න විදිය කතා කරා. ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් ගැන අතර වාරයේදී කතා කරා. අනිත්‍ය සංඥාව උපදවා ගන්න විදිය දෙවාරයක් විස්තර කරා. මට මතකයි ඉස්සෙල්ලාම යම් ප්‍රමාණයකට වැඩිය ගැඹුරින් නෙවෙයි, නමුත් දිට්ඨි විසුද්ධිය කියන කොටස පහුවෙලා එනකොට ඉස්සරහට අනිත්‍ය අනාත්ම ලක්ෂණ ඇති කරගන්න විදිය වැඩිපුර විස්තර කරා. ඊට පස්සේ මග්ගමග්ග ඥාන දර්ශන කොටසේදී අපි ඒ තව බොහෝ දේවල් විස්තර කරා. ඔය මේ මොනවද උපක්ලේශයන් ඒ විතරක් නෙවෙයි ත්‍රිලක්ෂණය පිළිබඳව බොහෝ දේවල් ඥාන දර්ශන විසුද්ධියේ හරිය අවශ්‍ය කරන ඔක්කොම සම්මස්ත ඥානයේ ඉඳලා නේද උදේව ඥානය දක්වා මොකද නාම රූප පරිච්ඡේද ඥානයේ ඉඳලා අන්තිමට සංකාර උපේක්ෂා ඥානයේ දක්වා ඒ ඥානයන් ඇති වෙනකොට ප්‍රායෝගිකව අපි තුළ ඇති වෙන தත්ත්වය මොනවද ඒවා බොහෝ දේවල් සාකච්ඡා කරා. ඒ සාකච්ඡා ඉවර වෙලා ඒ අතර වාරේ කර්ණීය මෙත් සූත්‍රයේ කාරණා ටිකක් කතා කරා. කාරණා කීපයක්
ඊළඟට අපි ආරම්භ කරේ සබ්බාස සූත්‍රය. සබ්බාස සූත්‍රයේ තියෙන කාරණා ටිකත් ඔක්කොමම විස්තර කරලා ඉවරයි දැන්. ඊය වෙනකොට. තව ඒකේ මාර්ග සත්‍යයේහි අෂ්ටාංග ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කරන්න තියෙනවා. ඒක කලින් කතා කරලා තියෙනවා. නමුත් අපි හෙට ඉඳන් බලාපොරොත්තු වෙනවා මහා චත්තාරිසික සූත්‍රය ආශ්‍රයෙන් ආරස්ථාය මාර්ගය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක බොහොම පැහැදිලිව තියෙනවා මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මේසා විශාල ධර්ම ශ්‍රවණයක් කළා. දැන් මොකද කරන්නේ ඉතින්? දැන් වෙනස් වෙලා නැත්තම්. අපි වෙනස් වෙලා නැත්තම් තව තවත් අහන එකේ තේරුම නැහැ. මේකත් එක්තරා කෑම කනවා වගේ වැඩක් වෙනවා ඒකට වෙන්නේ. එදා දවස ගෙවන්නද ධර්මදේශනා භාවිතා කරන්නේ. එදා දවස යහපතින් ගෙවන්න පුළුවන් උදේම හොඳට ටිකක් අහගත්තාම ඒකේ සැර තියෙනවනේ හැන්ද වෙනකම් නේද? ආන්ගේ සැරෙන් අපි ජීවත් වෙනවා. ඒ කියන්නේ වැරදි කරන්න එනකොට ඒක ඊට පස්සේ ආය අමතක වෙලා යනවා. ඒක හැම වෙලා අන්තිමට අහන්න බන නැති වුණොත් එහෙම නේද? තමන් විනාශ වෙනවා. යම් කිසි උපකරණයක් තියෙනවා කියලා හිතනද ඒක වැඩ කරනකොට කෑ ගහනවා. අපි අපේ ගෙදර තියෙන උපකරණයක් කියලා හිතන්නකෝ. අපි හිතමුකෝ අර මොන පළතුරු අඹරන මැෂින් එකක් කියලා. මේක ජජ කරලා හයියෙන් සද්දයි. මොකද කරන්නේ? එක්කෝ සද්දයි. එක්කෝ මේකේ හරියට ඇඹරෙන්නේ නැහැ. එක්කෝ මේකේ කරන්ට් එක වදිනවා අනිත් අයට. හරිද? ඒ වගේ මොනවා හරි අඩුපාඩු සහිතව මේ වැඩේ නම් කරනවා. හරියට අඩුපාඩු සහිතයි වැඩේ. ගොඩක් වෙලා යනවා සමහරවිට එහෙම තමයි. එහෙම දෙයක් අපේ ගෙදර තියෙන මැෂින් එකේ තියෙනවා නම් අපි මොකද කරන්නේ? අල්ලපොලේ ගහනවාද? නෑ. නෑ. ඉස්සෙල්ලාම කාගෙන් හරි අහනවා. මොකද කරන්නේ? මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා කාගෙන් හරි අහනවා. අහපුවාම එයා කියයි ඔන්න ඔගේ අන්න අතන ඇනේ බුරුල් වෙලා ඇති පොඩ්ඩක් බලන්නකෝ. නැත්තම් ඔයාලා ඕකට දාන කරන්ට් එක මදි ඇති. නේද? මොන ප්ලග් එකකටද ගහන්නේ? කොහෙම එකක් ඇති මොකක් හරි කවුරු හරි කියනවා නේද? කියපුවාම අපිට එකපාරට විතර පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා. හැමදාම අපි මේකේ තියෙන වැරද්ද ගැන කාත් එක්ක හරි කවුරු හරි කියනවා ඉතින් මේක ගැන මේවා මෙහෙමයි මේවා සවුත් වෙන්නේ මෙහෙමයි කියලා කියනකොට කියන දේවල් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා නිකන් ඉන්නවා. මැෂින් එකේ ආබාධ සහිතයි ආබාධ සහිත මැෂින් එක හදන විදිහ කවුරු හරි අපිට කියලා දෙනවා. කියලා දුන්නම එහෙමද එහෙමද ඈන බුරුල් වෙලාද ජජක් ගාලා සද්ද එනවද වැඩ හරියට කෙරෙන්නේ නැද්ද? හරිද? ඒවා ඉදින් අහගන්නවා. හේතුවත් අහගන්නවා. මේ සද්ද එන්නේ අතන ඈන බුරුල් වෙලා හින්දා මේක මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නා කියලා අහගන්නවා. අහගෙන ඉන්නවා. එතකොට හරියයිද? ඔව්. එතකොට ගොඩාක් වැඩ කරන අර මොකද්ද කියන්නේ නේද? බොහෝ වැඩ කරන මැෂින් තියෙන බහුකාර්ය මැෂින්. බහුකාර්ය මැෂින් වගේක් තියෙනවා අපේ ගෙදර. සමහර ඒවා කිලෝ 30ක් විතර බර මැෂින්. සමහර ඒවා කිලෝ 50ක් විතර බර මැෂින්. සමහර ඒවා 60ක් 70ක් බරයි. ඉඳලාමත් 80 100 විතර 120 විතර බර මැෂිනුත් තියෙනවා. නේද? බහුකාර්ය මැෂින් තියෙනවා. ඒවත් සමහර වෙලාවට ජජජජජජ ගන්න වැඩ කරන්න ගියාම සමහර මැෂින් හරියට සද්දයි. මැෂින් පරණ වෙන්න සද්දේ ආ වැඩි නේද? මැෂින් පරණ වෙන්න සද්ද ටික වැඩිත් එක්ක සමහර ඒවාට හරිය ඉක්මනට ඒකේ කරන්ට් එක උපදිනවා නේද? මේ මැෂින් වල තියෙන ස්වභාවය තමයි නේද? දැන් අර මැසින් වැඩ කරන්නේ කරන්ට් එක දාන්න බෑ අපි. 230යි 40යි 110යි කියව තියෙන්නේ නේද? ඒ වගේ දාපුවාමනේ උපදින්නේ. මේ මැෂින් වලට කරන්ට් එක දාන ක්‍රම හයක් තියෙනවා. එතකොට අන්න හරි මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ක්‍රම හයක් තියෙනවා කරන්ට් එක දාන. ඒවයි මේකට කරන්ට් එක ඇතුල් වෙච්ච ගමන් මොකද වෙන්නේ? වැඩ කරන්න පටන් ගන්නවා. සමහර ඒවා හරියට වැඩ කරන්න ගත්තට ජජ් 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 ගාලා සද්දයි. සමහර ඒවා වැඩි හරියට කරන්නේ නැහැ. සමහර ඒවා
ඒවගේ වැඩ හින්දා ඒව වැඩ හරියට කරන්නේ නැති හින්දා අනිත් මැෂින් වලටත් හරි කරදර නේද එතන නිෂ්පාදන ධාරාවක් තියෙන ප්‍රොඩක්ෂන් ලයින් එකක් තියෙනවා නම් ඒක ඉතින් මේ අනිත් ඒවා මත රඳාපවතිනවනේ නේද ඒ වගේ කරදරයි අන්න මේ මැෂින් කරදරයි කියලා දැනගත්තාම මේව හරියට වැඩ කරන්නේ නැහැ මේවයි සද්ද වැඩි එහෙම දැනගත්තාම ඔන්න මේ මැෂින් ගැන මේව හදා ගන්න හැටි මේකේ කරන්ට් එක වැඩියෙන් උපදින ඒවා අඩු කර ගන්න හැටි හරිද හරි වැඩ හරි විදිහට මැෂින් එක වැඩ කරන්න අවශ්‍ය කරන නේද ඇතුලේ තියෙන මොන හරි පද්ධති තියෙන ඒවා සකස් කරන හැටි ඔකෝම කවුරු හරි අපිට සරෙන් සරේ සරෙන් සරේ කියලා දෙනවා අපි මොකද කරන්නේ අහගෙන නිකන් ඉන්නවා හරි දැන් 150 වතාවක් උපදේශ පත්‍රිකා දුන්නා නේද පත්‍රිකාව අහලා නිකන් ඉන්නවා මැෂින් හැදෙයිද හැදෙන්නෙම නෑ හැදෙන්නෙම නෑ හරි මේකම අපි උදාහරණයකට ගමු මේ ඇත්ත කොහමද බත්තර මුල්ලේ සිට පැමිණි ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් කියලා නැවැත්වුවේ කොහමද මම මේ ප්‍රශංසා කරන්න කතා කරන නෙමෙයි උදාහරණයකට ගත්ත විතරයි හරිද මේක නැවැත්වුවේ කොහමද මේ කොලේ පිරෙන්න නල් ලියන එක නැවැත්වුවේ කොහමද කරන්ට් එක ආවේ නැහැ නේද නාලිකාවේ ධර්මදේශනාවක් කරනකොට නන් ටික කියව ගන්න පුළුවන් කියලා කරන්ට් එකක් උපදිනවා කණෙන් කාට හරි ඇහෙනවා ඇහෙන් බලනකොට පේනවා හරි එතකොට අපේ නමුත් කියා ගන්න පුළුවන් කියලා අන්න කරන්ට් එකක් උපදිනවා හරි ඊට පස්සේ වැරදුනොත් එහෙම කියන්නේ දෙක එක අකුරක් වැරදුනොත් එහෙම හරියන්නේ නැහැ කියලා මේක ගැන තණ්හාවක් උපදිනවා නේද එතකොට ඒක ඉපදුනාට පස්සේ වෙන්නත් නේ මේ කොලේ පිරෙන්න ලියනවද ලියවෙනවද ලිය වෙනවා හරිද ඊට පස්සේ බණ අහනවට වැඩිය අවධානයෙන් ඉන්නව අර ටික කියවද්දි බැරි වෙලාවකවත් වැරදීමක් වෙලා තිබ්බොත් කරන්ට් එකක් උපදිනවා එහෙම කොහොමද නේද එහෙම කොහොමද කියලා ජීවිතේ හැම දෙයක්ම එහෙමද නැද්ද අනුන්ගේ නපුරු වචන අනුන්ගේ නපුරු ක්‍රියා නැත්තම් හොඳ දේවල් හොඳ ක්‍රියා හොඳ වචන මේ හැම එකක් හින්දම අපේ సంతානවල කරන්ට් එකක් උපදිනවා අපි ඔක්කොම මොන වගේද ඇත්තටම මැෂින් වගේ කරන්ට් එක උපදින විදිහට තමයි වැඩ නේද එක එක කෙනාට එක දූරියන් කිව්වහම ඔන්න බලන්න එක එක කෙනාට උපදින්නේ එක එක විදිහ කරන්ට් වගේ නේද ඉතින් ඒක ඉපදෙන හැටියට තමයි මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ ආන් ඒ වගේ වැඩපිළිවෙලක් පින්නත් නේ මෙතන තියෙන්නේ මං හැමදාම කියන ඔන්න අවබෝධ කරගන්නයි අපි උත්සාහ කළ යුත්තේ කියලා ගෙදර තියෙන ඇත්තරම තියෙන මැෂින් එකකට මගේ අත කැපෙනවා හරි මට මැෂින් එකත් එක තරහ යනවාද නෑ ඇයි ඒක මැෂින් එක කරපු දෙයක් නෙවෙයි කවදා හරි විදර්ශනා කරලා අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද කවුරුහරි කෙනෙක් ඇවිල්ලා මගේ අත කපනවා තරහ ගිහිල්ලා ඇවිල්ලා මගේ අත කැපුවා නම් ආන්ගේ අත කපලා තියෙන්නේ ඇයි එතන ඉපදුන කරන්ට් එකින් ද එතන ඉපදිච්ච චේතනාවකින් ද ඒ චේතනාව එයාට අයිතිද නෑ ඒ චේතනාව එතන අතීත ක්‍රියාකාරීත්වයයි නේද සමහර මැෂින් පරණ වුණාම කරන්ට් එක දැම්මත් වැඩ කරන්නේ නෑ නේද ඒක මැෂින් තියෙනවනේ නේද එතකොට ඒ වගේ සමහර මැෂින් වල කරන්ට් එක උපදින්නේ නෑ ඒ වගේ අපි එකම දැන් මෙතෙන්ට ඇවිල්ලා මම එදත් ඔයිට කලිනුත් මේ උදාහරණයම කියද්දි කියලා තියෙනවා මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් මට බැනගෙන යනවා මේ දැන් එක එක්කෙනා තුල ඒ බැනීම පිළිබඳ ඔය පැත්තෙන් දක්වන ප්‍රතිචාරය වෙනස්ද නැද්ද කෙනෙක් ගහන්න පණි කෙනෙක් බණි කෙනෙක් උපේක්ෂාවෙන් ඉදී නේද ඒ වගේ එක එක්කෙනා තුල වෙනස් ඒන්ගේ වෙනස් චේතනාවල් ඇති උනේ එයාගේ වැඩක්ද ඒක නැත්තම් ක්‍රියාකාරීත්වයක්ද ඒක යාගේ වැඩ නෙමෙයි ක්‍රියාකාරීත්වය. එහෙනම් ඒ ඉපදිච්ච හැඟීම අනුව නේද එයා ක්‍රියාත්මක වුණේ. එහෙනම් හැඟීම එයාගේ වැඩක් නෙවෙයි ක්‍රියාත්මක වීමත් එයාගේ වැඩක් නෙවෙයි. එහෙනම් එයා මොකක්ද? මැෂින් එකක්.
නේද? අන්න ඒ හැඟීම අපිට සියලු මිනිසුන් කෙරෙහි ආවොත් gedara inna සියලු කට්ටිය ගැන නේද? විඩෙන් විඩේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මනස කියන ඉන්ද්‍රියන් වලින් කරන්ට් එක උපදින මැෂින් වගේක් මේවා කියලා අපිට පැහැදිලිවම අඩුවක් නැතුවම අදහසක් ආවොත් කවුරු හරි ඇවිල්ලා තරහ ගිහලා අපේ ගෙදර කෙනෙක් මගේ ඇඟිල්ලක් කපනවා එදාට කොහොමද එදාට මගේ හිත කොහොමද චංචලද නිශ්චලද එයා ගැන නේද ඇඟිල්ල කැපිච්ච එක ගැන මට පීඩාවක් තියෙනවා ඒක වෙනම කතාවක් එහෙම නේ මං කියන්නේ මගේ ඇඟිල්ල කපපු කෙනා ගැන මට තියෙන්නේ මැෂින් එකක් මං නිදහස්ද නැද්ද එහෙම නේද දැන් කොහොමද තත්ත්වය ගෙදර කොහොමද දන්නේ සහනෙම් ඉන්නවද දන්නේ හිතවත් අයත් එක්ක ඉන්න ගෙදරනේ හිතවත් අයත් එක්ක හරි ඉන්න ඉස්තම් පිරවීම හිතවත්ම අයත් එක්ක ඉඳීම හරීම ලේසිද අමාරුද අමාරුයි නැතුවත් බැරි ඇතුවත් බැරි දාය තමයි ළඟින්ම ඉන්න අය එහෙම හිතිලා නැද්ද එහෙම හිතිලා තියෙනවා සමහරවල් පිට තැනකට ගිහලා ඉන්නකොට ලොකු සහනයක් දැනෙනවද නැද්ද ඒක නෙවෙන්නම් ඒ කියලා පිට තැන් වල ඉන්න පුළුවන්ද බෑ ඉන්නකොට තමන්ගේ වෙනවා එතකොට මග අරලා යන්න ඕනේ ඉතින් මේ 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 ළඩේ අපිට තියෙන මේ ළඩ ටික එක තමයි අපි මේ ඉන්නේ ඉතින් ඒක මේ උපකරණ වල හැටි ඉතින් අන්න ඒක හින්දා අපි මේකට බෙහෙත් ටික තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ හිත රැකගන්න වැඩපිළිවෙල පිළිබඳව තමයි සාකච්ඡා කරේ කරන්ට් එක අවශ්‍ය කරන්ට් එක වැඩියෙන් උපදවා ගන්න කොහොමද අනවශ්‍ය කරන්ට් උපදින්නේ නැති විදිහට පවත්වා ගන්න කොහොමද කියලා තමයි මෙච්චර දවසක් සාකච්ඡා කරේ ඔක්කොම අහගෙන හිටියා නම් ඔක්කොම අහන්න ඕනෙත් නෑ පින්වත්නි අහගත්ත එකක් ක්‍රියාත්මක භාවයට ගත්තා නම් ඇති එකක් හෝ දෙකක් හෝ එක එක උපදේශ මාලාවක් ක්‍රියාත්මක භාවයට ගත්තා නම් හොඳටම ඇති දැන් ඉතින් අද අපි මොකද්ද මේ කියන්නේ මෙච්චර ඉහළ මානසිකත්වයකට එන්න පුළුවන් ධර්මයක් ක්‍රමවේදයක් අපිට ලැබිලා තියෙද්දී අඩුම තරමින් මේ වෙනකොට gedara පංචශීලය සමාදන් වෙනකොට හරිද අඩුම තරමින් දවසකට එක වතාවක්වත් බුද්ධ වන්දනාවේ යෙදෙන්නේ නැත්නම් හරි තමන්ට අඩුම තරමින් එක වතාවක්වත් දවසකට එක වතාවක්වත් ගුණදැන පැහැදිලා තන පිරිසිදු කරගෙන නිවසේ එක වතාවක්වත් බුද්ධ වන්දනාවේ යෙදෙන්නේ නැත්නම් මොකද කරන්න ඕන මම යෙදෙන්නේ නැත්නම් මොකද කරන්න ඕන යෙදෙන්න ඕනේ වෙන මොකක්වත් නේද යෙදෙන්නේ නැත්නම් යෙදෙන්න ඕනේ දැන් මං එහෙනම් මොකද කියන්න ඕන යෙදෙන්න කියලා ඉතින් ආයසරයක් කියන්න ඕන මොකද කරන්නේ ওই මැෂින්නේ බැලලා වැඩක් නැහැ හැබැයි බැන්නහමත් හරියනවා සමහර මැෂින් හරියන්න චුට්ටක් සැරෙන් ඕනේ එහෙමනම් හරි ලැජ්ජාවක් ඒක මතකද අපි කතා වුණා දවසකට විනාඩි 1440ක් තියෙනවා කියලා 40ක් වෙන් කරන්න කියලා මං කිව්වේ වැඩි එපා දැනට හරිද එහෙම කියනවා නම් කවුරු හරි අපිට ඔව්වට වෙලා නැහැ එහෙනම් එයාගේ රාජකාරිය පංචකාම සම්පත්තියේදී සිටීමයි එයාට පංචකාම සම්පත්තියේ විතරයි වෙලාව තියෙන්නේ එයාගේ එකම අරමුණ මැරෙනකන් ජීවත් වීමයි මරණයන් මැත්තේ ගොමුගුලි කරකවන්න වෙයි කියලාවත් කවදාකවත් එයාට කල්පනාවක් එන්නෙම නැහැ එයාගේ පන්දමේ එළිය ගොඩාක් අඩුයි අඩුවෙදී තියෙන පන්දමක් තියෙන එයා එහෙම කියනවනම් ඇයි මොකද්ද මේ පන්දම් කතාව කරවලේ යන කෙනෙකුට ඉස්සරහ පේන්නේ නැහැ පිටිපස්ස පේන්නේ නැහැ හැරිලා බලපුවම පිටිපස්ස පේන්නේ නැහැ කරවලයි චූටි පන්දමක් තියෙන අයට චුට්ටක් දුර පේනවා පන්දම ලොකු ලොකු වෙන්න ලොකු වෙන්න ඉස්සරහ සහ පිටිපස්ස පේන ප්‍රමාණය වැඩි
සමහර අය ජීවත් වෙනකොට එදා දවස ගැන විතරයි. හරිද? තමන්ගේ අනාගත යහපත ගැන යාළට දැනෙන්නේ තේරෙන්නේ නැහැ. ඉතින් උදේට කාලා බීලා නාලා ඇඳලා ඉන්නවා. සමහර අය ජීවත් වෙනකොට සැලසුමක් හදා ගන්නවා මාසයකට විතර. ලෞකික නෙවෙයි මම කියන්නේ. ලෞකික සැලසුමකුත් එහෙමයි. නේද? සමහර අය එදා වේලට හම්බ කරගෙන එදා දවසේ කාලා බීලා ඉන්නවා. හෙට මොකද වෙන්නේ කියලා කල්පනා කරන්නේ නැහැ. හෙට වැස්සොත් කොහොමද වැඩ කරන්න බැරි වෙනවද කියලා කල්පනා කරන්නේ නැහැ. සමහර අයට සැලසුමක් තියෙනවා. සමහර අයට හොඳයි ටිකක් මොලේ හොඳයි සමහර අයගේ ජීවත් වෙනකන් මේ ජීවිතේ කෙලවර වෙනකන් සැලසුම හදනවා. ගේ තියෙන්න ඕන අන්තිම කාලේ මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙලා සැලසුම් හදනවා. ගාක අයතරින් නවතිනවා. ගොඩාක් අයතරින් නවතිනවා. මොකද එයාගේ පන්දමේ එළිය තියෙන්නේ එච්චරයි. හද මේ ජීවිතේ පිටිපස්සේ දකලා දැන් අපි පන්දම අර යනකොට බලන්න ඉස්සරහෙන් ටිකක් පේන්න ගන්නවා පිටිපස්සෙන් ටිකක් පේන්නේ නැති වෙනවා. නේද? ඉස්සරහෙන් ටිකක් පේන්න ගන්නවා පිටිපස්සෙන් ටිකක් පේන්නේ නැතුව යනවා. අවුරුදු 3 4 ජීවත් වුණාද දන්නේ නැහැ. මතකද? කොච්චර අඩුද ඒ මතකය නේ? ඇයි ඒ? දැන් ඒ හරිය පේන්නේ නැතු යාගෙන ඉන්නේ. හරි ඊට මෙහා වුණත් ගෙවපු ජීවිතේ හොඟක් දේවල් අමතකද නැද්ද? අමතකයි. ඒක වැහිච්ච දේවල් වගේක් තියෙනවා. පන්දමට ඉතින් ඔක්කොම පේන්නේ නැහැ. සමහර ඒවා වැහිලා. ඒ වගේ මේක ටික ටික ගෙවපු ජීවිතය අමතක වෙගෙන යනවා. ඒ වගේම ඉදිරිය ගැන ලබන අවුරුද්ද මෙහෙමයි ඊළඟ අවුරුද්ද මෙහෙමයි මෙහෙමයි කියලා සැලසුම් වගේ තියෙනවා. සමහර අය පන්දම පොඩි අය හෙට දවස ගැන සැලසුම් කරනවා. චොට්ටයි. හෙට මොකද කරන්නේ කියලා. සමහර අය ඊට වැඩිය නුවණ තියෙන ඇත්තු ලබන මාසෙ මං ගත කරන්නේ මෙහෙමයි කියලා ඔහේ අයාලේ මාසෙකට යන්න දෙන්නේ නැහැ. මාසෙ සැලසුම් කරනවා නම් මේ ඇත්තු මාසයක් ගෙවුනහම දැනෙන්න ඕනේ මාසයක් ගෙවුනා තව මාසයක් ගෙවුනා කියලා. දැනෙනවද දන්නේ නැහැ. මං කියන්නේ මතක් වෙන එක නෙවෙයි. අපේ අගෝස්තු ඉවරලා සැප්තැම්බර් පටන් ගත්තා කියලා මතක් වෙන එක නෙවෙයි මම කියන්නේ. දැනෙන්න ඕනේ ඉවරුණා කියලා. ජීවත් වෙන්න තියෙන මාසයක් ඉවරුණා කියලා දැනෙන්න ඕනේ. එහෙම දැනෙනවද දන්නේ නැහැ. දැන් අගෝස්තු මාසය ඉවරෙන් ළඟයිනේ. මොකද මාසේ සැලසුම් මෙහෙම කරනවද? මම මේ මාසේ ජීවත් වෙන්නේ මෙහෙමයි. මං ගිය මාසේ ජීවත් වුණේ මෙහෙමයි. හරියට හරි කල්මනාකරණයක් තියෙන කෙනෙකුට අඩුම ගානේ තමන්ගේ හැම දෙයක්ම අතීතයේ දිහා හොයලා බල 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 සකස් කරගන්න ඕනද නැද්ද තමන්ගේ අනාගත චර්යාව? අගෝස්තු මාසේ පැය කීයක් විතර භාවනා කරත් දන්නේ නැහැ. සමහරට ගයින්ඩ හරි ලේසි. පැය ගන්න ගයින්ඩ ලේසියයි. හොඳටම දන්නවා උත්තරය. උත්තරය බිත්තරය කියලා. ඇයි? බිත්තරය කියන්නේ මොකද්ද? බින්දුවයි. උත්තරේ බින්දුවයි. ඉතින් ඒ වගේ. නේද? ඊනහ වෙලා බේරෙන්න බෑ. කීව තව බුදුන් වැන්දක් දන්නේ. සමහර අයගේ 30යි 31යි සමහර අයගේ 15යි දවසක් කර දවසක් වගේ සමහර අයගේ 2යි සමහර අයගේ උත්තරය විතරයි නේද? මතක තියාගන්න ඕන. මතක තියාගන්න එහෙම කියන්නේ. ඒතර බුද්ධ වන්දනාවක් කරන්න භාවනා කරන්න හරි මාසෙකට සැරයක් සීල් ගන්නෙ නැහැ. සීල් දවසේ හරියට සීල සමාදානයට සම්බන්ධ වෙන්නේ නැහැ. සීල් ගත්තත් ඔහි කය ගායකයේක වකර කර ඉන්නවා. එහෙම නැතුව කුසලය සංවර්ධනය කරගන්න කෙනෙකුට සැලසුම් හැදෙන්න ඕනේ. ඒ සැලසුමට බැඳෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ලුහු බඳින්න කියලා නෙවෙයි කියන්නේ. තණ්හාවෙන් බැඳෙන්න කියලා නෙවෙයි කියන්නේ. නමුත් තමන්ගේ ජීවිතය ගැන සැලසුමක් තියෙන්න ඕනේ. සමහර අය මුළු ජීවිතේම සැලසුම් කරනවා පිළිබඳව සමහර අය එහෙම කරන්නේ නැහැ. මට කියලා දෙනවා සමහර තරුණ දෙමාපියෝ. දැන් ඉතින් අපි මේ භවයට බැඳුනා අපේ හාමුදුරනේ. අපි වගකීමෙන් බාරගත්ත කොටස අපිට දැන් අනිත් පැත්ත හැරෙන්න බෑ. නැත්තම් මං අනිවාර්යෙන් පැවිදි වෙනවා. හැබැයි මම මෙහෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ. මගේ බාලම දරුවා විවාහ කරලා දෙන්න තව අවුරුදු 20ක්වත් යයි. හරිද?
මම දැම්මම පුහුණු කරනවා යාලට මන් නැතුව ජීවත් වෙන්න මම මේ අවුරුදු 20 කාලය තුල අවශ්‍ය කරන ධර්ම දැනුම භාවනා පුහුණුව ඔක්කොම කරගන්නවා කොහොමත් මම මේ ඉන්නකම එහෙම කරගෙන මගේ අදහස් තියෙන්නේ මුණුබුරා දකින්ද පේන්න ඉස්සෙල්ලා පැනගන්නයි මට මේ කෙනෙක් කිව්ව එක මම කියන්නේ හරි මුණුබුරාව පේන්න ඉස්සෙල්ලා පැනගන්න ඕනේ නැත්තම් එකක් තමයි මට යාගේ වැඩ කරන්න වෙනවා අනිත් එක තමයි මං යාට බැඳෙනවා ඒ දෙකම මට බොහෝම හිතකරයි හරි ඒවා තේරුමක් නැති වැඩ ඒවා තේරුමක් නැති වැඩ තවත් මස්කොඩකට බැඳෙන්න මගේ ලෑස්ති නැහැ නමුත් මට මේ වෙලාවේ යන්න විදියක් නැහැ නැතිකමක් තියෙනවා ඒකිනම් මං අන්න එහෙම කරනවා කියලා සැලසුමක් තියෙනවා හරි මං කව බොහොම හොඳයි ඔයාට අවුරුදු 20ක් යන එකක් නැහැ ඊට මෙහා ඔය වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා හරි ඉතින් ඒකින්ද ඒ අවශ්‍ය කරන සැලසුම් සකස් කරගත්ත හැකි මම දැකලා තියෙන සමහර වයවෘද්ධ දෙමාපියෝ තමන්ගේ නිවසේ භාවනා කුටිය සකස් කරගෙන ඉන්නවා මේ ළඟදි මම දැක්ක නිවසක සක්මන් මළුව සකස් කරලා තියෙනවා ගේ ඉස්සරහා ලස්සන සක්මන් මළුව සකස් කරලා තියෙනවා එතකොට ඇයි මම ඒක කවුරුර ඇහුවොත් මොකද කියන්නේ අර තියෙන්නේ අපි එකට ව්‍යායාම කරනවා එතකොට අර තියෙන්නේ අපි කය හදන තැන ඒ කටි ව්‍යායාම කරනවා මොකද නොයෙකුත් අසනීප තියෙනවා ඉතින් ඒකින්ද ව්‍යායාම කරන්න ඕන මේ තියෙන්නේ අපේ සිත හදන තැන හරි කයකුයි සිතකුයි කියලා දෙකක් තියෙනවා මනුස්සයෝ ඒකින්ද එකක් විතරක් හදලා හරියන්නේ නැහැ කියලා සමහර අයගේ කල්පනාව එකක් විතරක් ඇදුවොත් ඇති කියලා ඒකින්ද අපි දැනගන්න ඕනේ එහෙම නැතුව නේද කය විතරක් ශක්තිමත් වීම උතුම් දෙයක් නම් හොඳම දෙයක් නම් නේද ලංකාවේ නේද අපිව පාලනය කරන්න හොඳම කට්ටියක් ඉන්නවා නේද ඒක උතුම් දෙයක් නම් හොඳම දෙයක් නම් වටිනම දෙයක් නම් කරන්න මොකද්ද ඇයි කුළුහරක් මීහරක් මොනතරම් හයිය තියෙන අයද ඉතින් ඒ කට්ටිය දානවා අපේ නේද ගමේ නායකත්වයට නගරේ නායකත්වයට ඒ වගේ කට්ටිය දාගන්න ඉතින් ඒ වටිනවනේ අපි එහෙම කරනවද කවදාවත් නෑ එහෙම කරන්නේ නෑ නේද ඇයි එහෙනම් කය විතරක් සකස් කරලා මදි හිත සකස් කරන්න ඕනේ ඉන්නේ සකස් කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන කාරණාව මතකද මම මේ ධර්ම දේශනා මාලාවෙම සරෙන් සරේ කිව්වා ලෝක මට ඕන හැටියට සකස් කරලා සතුටු වෙන එකයි අපේ වැඩේ. මට ඕන හැටියට වටේ හදලා සතුටු වෙන එක. නේද? ලෝකේ හදලා සතුටු වෙන සත්වයාට සතුට උපදින විදියට හිත හදලා සතුටු වෙන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කිව්වා මතකද? කොච්චර කිව්වද? දැන් මේ අදහස තියෙනවද දන්නේ? දුකක් එනකොට අපිට අදහසක් එන්න ඕනේ. දුක එන්නේ එහා පැත්තේ නෙමෙයි දුක එන්නේ කොහෙද මතකද මම ඔක හොඳටම කිව්වේ මලගෙදරක් ගැන කියලා නේද මලගෙදරක් ගැන කියලා හැමදාම කිව්වා මලගෙදරක් වුණාම අඬන්නේ කොහමද තුවාලයක් වුණාම අඬනවා තුවාලේ රිදෙනවා බෙහෙත් දා ගන්න ඕනේ අනේ මගේ තුවාලේ රිදෙනවා කියලා රිදෙන තැන කී කියනවා මලගෙදරක් වුණාට පස්සේ රිදිලා තියෙන්නේ කොහෙද හිත එහෙනම් අඬන්න ඕන කොහොමද අනේ මගේ හිත රිදෙනවා මේක නැති කරගන්න ක්‍රමයක් නැද්ද දන්න කෙනෙක් නැද්ද මේක රිදෙන එක නවත්තලා දෙන්න කියලා අඬන්න ඕනේ අඬන්නේ නැගිටින්න කතා කරන්න අනේ අයියෝ කියලා නේද අර මලමිනිය වෙනස් කරන්න අඬනවා කියලා මං කිව්වා ඉතින් අන්න ඒ ඒකම ඇති හැම දෙයකටම යොදා ගන්න පුළුවන් නේද මම හිත වෙනස් කළ යුතු කෙනෙක් කියලා හැම වෙලේම අපිට දැනෙන්න ඕනේ මං කය විතරක් වෙනස් කරන්න ඕන කෙනෙක් නෙවෙයි හිත වෙනස් කර සැනසෙන බාහිර ලෝකය වෙනස් කරලා සැනසෙන කෙනෙක් නෙවෙයි හිත වෙනස් කරලා සැනසෙන කෙනෙක් කියලා මං කොච්චරවත් කියනවා සැරෙන් සැරේ කියනවා දැන් කොහොමද දන්නේ ඒක මතක් වෙනවද දන්නේ නේද හැම වෙලේම දුකක් එනකොට කනගාටුවක් එනකොට පශ්චාත්තාපයක් එනකොට තරහක් එනකොට කාගේ වැරද්ද කියලා හිතන්න ඕනේ
මගේ වැරද්ද ඇයි මම මේ උපකරණේ හැදුවේ නැහැ නේද මේ කබල් උපකරණයක් මේක මේක පොඩ්ඩක් අත්තා ජජජජජජජකා නේද කාගේ හරි වැරද්දක් දැක්කහම මේ මැෂින් එකෙන් සද්ද වගේක් එනවා ඒ සද්ද හරීම මිහිරි සද්ද වගේක් එන්නේ අහගෙන ඉන්න බෑ කාටවත් මම මං ගැන දැනගන්න ඕනේ එහෙම දැනගෙන ඒක සදන වැඩ පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට ලැබුණේ එහෙනම් මං මේ විදිහට වැඩ කටයුතු කරාද කියලා හොඳින් පිරික්සලා බලන්න ඕන මම මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිපදිනවද මේ වැඩ කටයුතු ටික කරනවද කියලා ඉතින් දවසකට එක වතාවක් හෝ තමන් බුද්ධ වන්දනාවේ යෙදෙන්න ඕනේ සැලසුමක් හදා ගන්න ඕනේ ඒ යෙදෙන හැම වාරයක මොකද කරන්න ඕනේ තමන්ගේ සීලය පිරික්සන්න ඕනේ නේද ඊළඟට මම වැඩිපුරම කිව්ව කාරණාව තමයි සීල් සමාදන් වෙනකොට කොහොමද සිහියෙන් වීරියෙන් අදිෂ්ඨානයෙන් සමාදන් වෙන්න ඕනේ සීල් පද ටික නිකන් කියලා වැඩ නෑ කියලා ඉතින් දැනට ඒවා ප්‍රායෝගික භාවිතයේ යෙදෙනවද කියලා බලන්න ඕනේ මේ මේ මැෂින් එක හදන්න නම් මේ මැෂින් එක හදන්න නම් මේකට අවශ්‍ය කරන පුහුණුව නේද දෙන්න ඕනේ හිත වෙනස් කරන්න ඕනේ හිත වෙනස් කරන පැත්තට අපේ ජීවිත ලස්සනට හදා ගන්න ඕනේ දවසකට අඩුම ගානේ විනාඩි 40ක්වත් 1440න් 40ක් මේ වැඩේට යොදවන්න කියලා මං කිව්වා හරිද එහෙම බැයි නම් ඉතින් ඒකවත් කරන්න බැයි නම් මට මේ සසර අනන්ත දුක් විඳින්න තියෙන ඒවා අඩු වෙන්නේ ඉවර වෙන්නේ නැති බව අපි හොඳින් තේරුම් ගන්න ඕනේ ඉවර වෙන්නේ නැති බව තේරුම් ගන්න ඕනේ එතකොට අපි කරේ මොකද්ද අර සොළොස් මහා විදර්ශනා ගැන හැකි පමණින් සාකච්ඡා කරලා ඊට පස්සේ සබ්බාස සූත්‍රය ආරම්භ කරලා සබ්බාස සූත්‍රයේ බොහෝ කාරණා සාකච්ඡා කරා ඉතින් දැන් සබ්බාස සූත්‍රයේ තියෙන කාරණා ටික විතරක් ගත්තත් වෙනවත් නේ යම් කිසි කෙනෙක් ඒ ටිකනොත් අපේ අපිට අපේ ජීවිතය ලොකු ප්‍රායෝගික වෙනසකට භාජනය කරන්න හොඳටම පුළුවන්කම තියෙනවා ඉතින් පංචශීලයේ සමාදන් වෙලා භාවනා කරලා තමන්ගේ පැත්තෙන් මේ වෙනකොට මම මොන තරම් ඉදිරියට ඇවිල්ලාද මම හිටියේ කොහමද මම කොච්චර ඉස්සරහට ඇවිල්ලා තියෙනවද කියලා බලා ගන්න තියෙන එකම ක්‍රමයේ විදිහට අපි හැමදාම මතක් කරන්නේ මොකද්ද කොච්චර ආශ්‍රව අඩු වෙලාද තියෙනවද කියලා බලා ගන්න කොහමද නේද ආශ්‍රව කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලට කලින් ගෝචර වෙලා යෙදී හිටපු දේවල් මගේ දෘෂ්ටිමානයෙන් අයින් වෙනකොට මගේ ශ්‍රව්‍යමානයෙන් අයින් වෙනකොට මට ඒවත් එක යෙදෙන්න බැරි වෙනකොට ඇතුලෙන් උපදනා වූ තීව්‍ර කටුක වේදනා ඇතුලෙන් උපදින දරන්න බැරි ස්වභාවයක් තියෙනවා මට මේ රූප නැතුව ඉන්න බෑ සද්ද නැතුව ඉන්න බෑ කියලා ධර්ම අවබෝධ වෙමින් තියෙනවා නම් පින්වත්නි ආන්ගේ ආශ්‍රව දැන් ටික ටික අඩු වෙලා තියෙන්න ඕනේ මුණුපුරා නැති වෙනකොට මුණුපුරා පේන්න නැති වෙනකොට හරිද දරුවෝ පේන්න නැති වෙනකොට තමන් තුල ඒ කියන්නේ යාලා අමතක කරන්න කියලා නෙමෙයි කියන්නේ එයාලා ගැන හොයලා බලන්න ඕනේ හැබැයි එයාලගේ නැතිවීම ඉදිරියේ මගේ හිතේ නැගෙන්නා වූ යම්කිසි අධිකතර පීරිත තත්ත්වයක් තියෙනවා නම් අන්න ඒක හරියන්නේම නෑ ඒකෙන් ගැලවෙන්න ඕනේ ඒකෙන් ගැලවුණාද කියලා අපි හැම වෙලේම විමසා බලන්න ඕන හරි හැම වෙලේම විමසන්න මම දැන් කොච්චර සංවර වෙලාද මගේ කය කොච්චර සංවර වෙලාද මගේ වචන කොච්චර වෙනස් වෙලාද කවුරු හරි කිව්වත් දන්නේ නැහැ මේ දවස්වල අක්කා හරි අයියා හරි කියලා කතා කරලා ඔයා දැන් හරියට වෙනස් වෙලා නේ ඉස්සර වගේ නේ අන්න එහෙම කිව්වත් දන්නේ නැහැ මේ ටිකේ කවුරු හරි දැන් වැඩි අපිට කතාවට එන්නේ නැහැ ඉඳගෙන පැය ගණන් කතා කර කර ඉන්නේ නැහැ වැඩි ගමන් බිමන් වලට වැඩි ලැබෙදිත් නැහැ දැන් ඉස්සර වගේ අඬන්නේත් නැහැ පොඩ්ඩක් නැත්තම් අඬනවා නේද එතකොට ගෙදර කට්ටියත් හොඳ වෙලාද මොකද වෙනදා වගේ ගෙදර කට්ටිය ගැන වැඩි කියවන්නේත් නැහැ
නේද? එහෙම කියනවද දන්නේ නැහැ කවුරුහරි. ඔව් කලින් හොඳටම හිටියානම් එහෙම කියන්නේ නැහැ මොකද දැනුත් හොඳයි දෙක වෙනසක් දැනෙන්නේ නැහැ. නමුත් අපි අපේ යම් කිසි වෙනසක් වෙලා තියෙන්න ඕනේ. හරිද? ගැඹුරු මානසිකත්වයක තියෙන රසය පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කර ගැඹුරු කියව මම බොහොම ඉහළ අන් අයට ළඟා වෙන්න බැරි. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ යථාභූත ස්වરૂපයකින් අත්දකින්න. හරි? ඇතුලාන්තය පිළිබඳ හැඟීම් සහිත සත්‍ය తත්වයේ වැටහෙන ගැඹුරු සත්‍යවාදී ඇත්තට ඇත්ත සැටියෙන් දැනෙන ගැඹුරු මානසිකත්වය තුළ කෙලෙස් වලට ඉඩක් නැහැ. කෙලෙස් වලට ඉඩක් නැහැ කියන්නේ කෙලෙස් වලට නැගී එන්න අවස්ථාවක් නැහැ. හරි? අවස්ථාවක් නැත්තේ ඒක විද්‍යාවෙන් සංවර්ධනය වෙලයි තියෙන්නේ. විද්‍යාව පහළ වෙනකොට අවිද්‍යාව දුර වෙනවා. එතකොට අන්න ඒ වගේ අපි කල්පනා කරන්න ඕනේ දැන් මගේ පැත්ත කොච්චර දැන් සංවර්ධනය වෙලාද? මට තාම ඇඬෙනවද? මට තාම අධික තරහ යනවද? මම තාම රාගයෙන් පීඩිතද? මම තාම කෑදරකමින් ගිජුකමින් පීඩිතද? පින්වත්නි යමෙක් තද බල විදිහට කෑමට අබ්බැහි වෙලා නම් නැත්නම් කෑම ගැන දැඩි අදහස් තියෙනවා නම් මොකද කියන්නේ? ඒකෙන්ම හොයාගත්ත හැකියා පංචකාම සම්පත්තියේම ගිජු බව. හරිද? කෑම ගැන තියෙන දැඩි හැඟීම පංචකාම සම්පත්තියටම තියෙන ගිජු බවක්. ඉතින් ඒක හින්දා අපි ඇත්තටම ඒ වගේ මිම්මක් හරි Tamanට තියාගන්න ඕන. මං අද පටන් මං මෙච්චර කල් කෑම සඳහා ජීවත් වුණා. මං අද පටන් මොකටද කන්න ඕනේ? මොකක් සඳහාද? ජීවත් වීම සඳහා කනවා. ඕක විතරක් හිතාගන්න ඕන. මොකද්ද කිව්වේ? මං මෙච්චර කල් කෑම සඳහා ජීවත් වුණා. ඒ වෙනුවෙන් කෑම සඳහා ජීවත් වෙලා තියෙන ඇයි? ඔක්කොම වැඩ තියලා මොකද කරන්න ඕන? උයන්ට බෑ. උයන්ට කියන්නේ නිකන් විවිල්ලක් නෙවෙයි ඒක. කෑලි කෑලි හොය හොය නේද? මේක මෙච්චර රසට උයන්න ඕනේ, මෙච්චර රසට උයන්න ඕනේ, මෙහෙම ඕනේ, මෙහෙම ඕනේ කියලා ඉවරක් නැති රස කෑම જાති සකස් කරන වෙලාව ගන්න. මං කියන්නේ ජීවත් වීම සඳහා කෑම හදන වෙලාව නෙවෙයි. හරිද? අපි රසට උයන්න ඕනේ කියලා ලොකු වෙලාවක් අරන් ඉව කියන්නකෝ. ආන්ගේ උය උය ඉන්න වෙලාව ගත කරලා තියෙන්නේ මොකේදද? කෑම සඳහා ජීවත් වීමද? ජීවත් වීම සඳහා කෑමටද? කෑම සඳහා තමයි ඒ ටික ජීවත් වෙලා තියෙන්නේ නේද? රස කෑම සඳහා. එතකොට රස කෑම જાති කෑම සඳහා හම්බ කරනවා නම් ඒ ටික ජීවත් වෙලා තියෙන්නේ මොකටද? කෑම සඳහා ජීවත් වෙලා තියෙන්නේ. බලාගෙන ගියාම වැඩිපුර අපි කෑම සඳහා ජීවත් වෙලා තියෙනවා. ඒක විතරක් වෙනස් කරන්න අදින්න පුළුවන් නම් ආහාරයේ තියෙන තණ්හාව ඉතාම ප්‍රබල තණ්හාවක්. ඒක පංචකාම සම්පත්තියෙම තියෙනවා. ඉතින් ඒකින්ද කොහේ හරි එක තැනකින් පටන් ගන්න ඕන අපි වෙනත්. මං කිසියම් පිළිවෙලක් නැතුව අද මේ බණ ටික කිව්වේ හිතිච්ච තැන. නිදහසේ බණ කිව්වේ ඇයි නේද? ඔය ටික ඔක්කොම මතක් කරලා දෙන්න ඕන හින්දා. ඉතින් අවසාන වශයෙන් මං ආයෙ මතක් කරන්නේ ඉතාම ලොකු සෝමනස්සයක් උපදින මහා ප්‍රබල මානසිකත්වයක් ඇති කරගන්න මේ හැම කෙනෙකුටම අවස්ථාවක් තියෙනවා. ලෝකෙම හෙල්ලෙද්දී හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් තත්යකට තමන්ගේ මානසිකාරය සකස් කරගන්න පුළුවන්. අන්න එදා දක්වාම එදා තමයි අපිට සැනසීමක් ඇති වෙන්නේ. ලෝකෙ මැෂින් වගේ කියලා දැනෙච්ච දවසට ඉවරයි නේද? මේකින්ද අපි කොහොම හරි මේවා තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා මේ සදහැති පිරිස කරපු කැපකිරීම තාම වටිනා ආදර්ශ සම්පන්නව තමන්ගේ බාහුවලයේ යොදලා හරිහම්බ කරපු ධනවිය පහදම් කරලා ඉතාම මෛත්‍රී චිත්තයකින් හැම දිනෙකටම ධර්ම දානමේ පුණ්‍ය කර්මය යහපතක් වෙන්න ඕනේ, උදව්වක් වෙන්න ඕනේ, උතුම් නිර්වාණ අවබෝධය සඳහා වෙන්න ඕනේ කියන අදහසින් මේ අත්වෝ මේ දරපු දායකත්වය මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති බත්‍ර මුල්ලේ සිට පැමිණි නෑදෑ හිත මිත්‍ර පිරිසක් විසින් ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ දේශකයන් වහන්සේ ඇතුළු අප හැම දිනාටම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සියලු ලෝකවැසියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියන අදහසින් තමයි ඒ අතු ධර්ම දානය පුණ්‍ය කර්ම සිද්ධ කරේ බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිරෝගී චිරජීවනය ලැබේවා මේ පරිලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා දෙපාර්ශයට මුතු නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි.